Hi friends, මේ තමයි මම මේ හදාගත්තු noodles එක. මේ noodles එකේ මේ chicken fry කරගත්තා, cucumber ටික කපාගත්තා. හරිම රසයි. මට හිතුණා මේ අද noodles එක මැටි හැදිලෙක හදාගන්න. මැටි ඇතුලේ කෑම හැදුවාම රසයි ගුණයි. ඉතින් මම දැන් මේ noodles එක ඔන්න තැම්බෙන්න දාන්න හදනවා. මේකට මම ලුණු ටිකක් එකතු කරනවා. කහටික කුත් එකතු කරනවා චූටක් මේක දැන් මේ උතුරගෙන එනකොට ඔන්න තෙල් ටිකක් මම එකතු කරනවා මේකට හැබැයි මේ තෙල් බලන්න කැට ගැහිලා තියෙන්නේ මේ පැත්තේ සීතල පළාත හැටන් ඒරියා එකනේ ඒකෙන් හින්ද කැට ගැහිලා තෙල් එක ඔන්න බලන්න noodles ටික දැන් ගාන්න තැඹිලා ඉවරයි දැන් ඒ ටික ලිපෙන් බාගත්තා පෙරලා මං මුලින්ම සුදු ලුණු එකතු කර ගන්නවා. සුදු ලුණු හොඳට බැදෙනකොට හරිම සුවඳයි. ඊළඟට මම එකතු කර ගන්නවා ලුණු. දැන් මේවා බැදෙනකොට කැරට් අවමිරිස් දා ගන්නවා. දැන් මෙන්න මේ විතරේ මේ විදිහට පොඩ්ඩක් හිමින් වක් කර ගන්න ඕනේ. ඔන්න දැන් විතරේ දැම්මට පස්සේ මේ තියෙන විදිය ඊළඟට අපි දා ගන්නවා මේ ලීක්ස් ටික. ලීක්ස් ටික දාගෙන ඊට උඩින් මේ ගෝවා ටික දා ගන්නවා. ලස්සනයි නේද කලර් එක. දැන් ඊළඟට මම මේ noodles එක දාන්න කලින් බටර් ටිකක් ඇඩ් කරගන්නවා. බටර් ටිකක් දාලා ඊට පස්සේ තමයි මේ noodles එක දාන්නේ. එතකොට මේ හොඳට තියෙනවා. හොඳ කලර් එකට එයි මේ noodles ඊළඟට දැම්මහම. මෙන්න දැන් මම මේ noodles එක දානවා. බලන්න මේ දැන් noodles එක දැන් හදලා ඉවරයි. මේ කූරෙන් කූරු ගහනකොට මේ noodles එක කැඩෙන්නේ නැහැ. බටර් දැම්මහම තමයි මේ විදියට පාට නිකන් දිලිසෙන පාටක් වගේ එනවා බටර් දැම්මහම. ඉතින් මේක ඔයගලන්ට පුළුවන් chicken fry එකක් හදාගෙන කන්න නැත්නම් මේ පුළුවන් chicken curry එකක් එක්ක කන්න. මන්නම් චිකන් ෆ්‍රයි කරා ඒකම මේ චිකන් කරි තියෙනවා. ඉතින් ඒවත් එක්ක මේ කෑවහම හරිම රහයි මේක. මම හිතනවා ඕගොල්ලන් මේ මගේ වීඩියෝ එකට කැමති වෙයි කියලා. ඕගොල්ලන් කැමති නම් මේකට ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න. මම ඊළඟට තව වීඩියෝ එකක් එක්ක ඕගොල්ලන්ව හම්බ වෙන්නම්. Thank you.